සුභ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණි අත්තනායක ප්‍රථමේ නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාමින් හා සහෝදරත්වයෙන් පිරි හජ් වන්දනා දිනයකට ජනපදගෙන් සහ අගමැතිගෙන් සුභ පැතුම් දිනාගත් නිදහස තවදුරටත් රැකගන්නේද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බව අගමැති පවසයි පළාත් කිහිපයකට තද සුළං වීමිල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට කැබිනට් අනුමැතියට කොළඹ කසල ඉවත් කිරීමට අමතර ටිප රත ඉන්දියාවේ ගම්මතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට इस्लाम बेतिमतुन सामेन सह सहोदरत्वेन समरन हज वंदना दिने आदाई इस्लाम दहमे अनिवार्य आगमिक वतावत अतुरही अनिवार्य अंगे वनुए हज वंदना बवाई जनाधिपत्तुमा सिय हज पनियुडिय मगीन संधान करन्नी पनियुडियक निकुत करन अग्रामात्यवर्या हज उत्सवे परमार्थ यथार्थयक बवट पत्वन प्रीतिमत हज उत्सवयक वेवाई प्रार्थना करनवा ඉස්ලාම් දහමේ පංච මහා වගකීම් වලින් පස්වන ලෙස සැලකෙන්නේ හජ් වන්දනාවයි. තමන් වෙහෙස මහස්වි උපයාගත් මුදලින් කොටසක් වැය කර මක්කම නගරයට ගොස් වන්දනා කිරීමෙන් දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසය යලිතහවුරු කරනවා. මක්කම වෙත යන වන්දනාකරුවන් මෙන්ම එහි ගමන් කිරීමට අපහසු බොහෝ දෙනා අද දිනේදී විවිධ ආගමික වතාවත් වල නිරත වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුභාශිංසන පණිවිඩය මගින් තවදුරටත් සඳහන් කරන්නේ ශුද්ධ ස්ථානයක් වෙත ගමන් කිරීම හජ් යන වදනෙහි සිංහල අරුත බවයි. විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය, නැමදීම සහ හජ් වන්දනාව යන පංචවිධ සාධක පාදක කොටගෙන පවත්නා ඉස්ලාම් දහම මනුෂ්‍යත්වය සහ දේවත්වය අතර පවත්නා උසස් බැඳීම විචිත්‍රව දනවන අවස්ථාව මේ බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. සමානාත්මතාව සහ සහෝදරත්වය ප්‍රමුඛ කොට ගනිමින් ගොඩනැගී ඇති ඉස්ලාම් දහමේ සියලු වත්පිළිවෙත් හා සමාජ වටිනාකම් තහවුරු කිරීමට ඉස්ලාම් බැතිමතුන් නිරතුරුවම සංවිධාන වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ තුල ඇති නැති පරතරය සහ විවිධ බේද දුරලා සමානාත්මතාවය සහ සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. විසදහවන සහතික මිල වැඩි කිරීමේ ගැසට් නිවේදනය කැබිනට් අනුමැතිය සඳහා හෙට ඉදිරිපත් කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. වීමිල වැඩි කෙරෙන්නේ වසර 4කට පසු බවයි අමාත්‍යවරයා අනුරාධපුරයේ පැවති උත්සවයකදී සඳහන් කළේ. මේ සැරේ ගොමියාගේ වී අස්වැන්න අපි දන්නවා සමහර ප්‍රදේශවල අපිට ඒ අස්වැන්න ලබා ගන්න හම්බුනේ නැහැ. මහා වාරි මාර්ගවල විතරයි වී අස්වැන්න ලැබිලා තියෙන්නේ. අවුරුදු 4ක් කාලයක් තිස්සේ ගොවියට වීමිලේ වැඩිවීමක් උනේ නැහැ. කන්න 4ක් 5ක් පාලන මිල හැටියට දැක්කේ නාඩු කිලෝ 1කට රුපියල් 38යි සම්බා කිලෝ 1කට රුපියල් 41යි. අපි තීන්දුවක් ගත්තා නාඩු කිලෝ 1ක් අපි රුපියල් 5කින් වැඩි කරන්න. දැන් මීට පස්සේ 38 නෙමෙයි නාඩු කිලෝ 1 මිල රුපියල් 43 ගානෙ මෙයල් කණ්ඩේ ඉඳලා වැඩි සම්බා කිලෝ එකක් රුපියල් 41කට තිබ්බේ අපි සම්බා කිලෝ එකක් රුපියල් 46 ගානේ පාලන මිලක් ඇති කරලා තියෙනවා. එතකොට ගොවියාගේ වී මිලේ වැඩිවීමක් වෙනවා. අපි මේ පාලන මිල දැම්මාම පුද්ගලික ව්‍යාපාරිකයෝ තව ඊට වැඩි මුදලකට වී මිල දී ගැනීමට පටන් ගන්නවා. කොළඹ නගරයේ කැලිකසල ඉවත් කිරීමට අමතර ටිප රථ යොදා ගන්නා බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කර මහතා පවසනවා. දැනට යොදා ගන්නා ටිප රථ සංඛ්‍යාව 20ක්. प्रमाण තමයි අරුවක් කාලෙට ප්‍රවාහණය කිරීමට දැනට කටයුතු කරලා තියෙන්නේ. අපි ඉදිරියේදී මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද සාමාන්‍ය දෛනිකව කසල මෙට්‍රික් ටොන් 550ක් ICT ආසන සංඛ්‍යාවක් එකතු වෙනවා. දැන් මේ ගැටලුව නිසා දින 5ක පමණ කාලයක් තුල කසල එකතු වීම සිද්ධ වුණා. ඒ නිසා දැන් මේ වෙනකොට සියලු කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3000ක වගේ ප්‍රමාණයකට ආසන ප්‍රමාණයකට එකතු වුණා. දැනටත් අපි මෙට්‍රික් ටොන් 80
රටම ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ළඟදීම ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නැති බවයි ඒ මහතා පවසන්නේ. පොදු ජනයේ පෙරපුණෙන් අපේක්ෂා ඉදිරිපත් කළ තිබෙනවා. තව අපේක්ෂෙන් ගණනාවක් ඉදිරිපත් වේවි. නමුත් අපි එක්සත් ජාතික පක්ෂ වශයෙන් වැඩි කල යන්න ඉස්සෙල්ලා අපි රටම ජයග්‍රහණය කරන්න පුළුවන් නියෝජිතයා අපි නම් කරනවා කියන එක මතක් කරන්න කැමතියි. අප මුලින්දම්ම කිව්වේ රටට ජයග්‍රහණය කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ සැබෑ මට්ටම නියෝජන කරන්න පුළුවන් පරිණතභාවයක තියෙන මේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලිය ඔක්කොම ඡන්ද ගන්න පුළුවන් තරුණයන්ට හදවතක් තියෙන පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. महता में मादहास पालकले सेदवात प्रदेश के पैवती रस्वी मगदी कोलंब हिटपु नागरिक मंत्री सुनील आनंद विथानगे महतागे अभावेन हिसु उत्तर कोलंब महावत्त कोट्टासे संविधायक दूर्य ए महतागे पुत मेनक विथानगे महताट पिरिनेमी मसदहाई उत्सवे पैवत्तुने දිනාගත් නිදහස තවදුරටත් රැකගන්නේද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ග්‍රීන් වැලි රෙසිඩෙන්සි නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඊයේ මම දැක්කා පොහොට්ටුවේ සම්මේලනය. ඒකේ නායක හැටියට අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පත් වුණා. ඒකේ අපේක්ෂකයා හැටියට එතුමාගේ සහෝදරයා පත්. මේකට මම කියන්නේ කොබෙයියාගේ දේශපාලනය. තෙලෙන් බැද්දෙක්කෙනයි, කිරෙන් බැද්දෙක්කෙනයි දෙන්නම ඉන්න. මම ඇහුවා පරණ පව් වලට සමාව ගන්නවද නැද්ද කියලා. බියෙන් සැකයෙන් තොර සමාජයක් ඇති වෙන්න නම් එක්නැලි කොට ගැන සමාව ඉල්ලනවද? ලසන්ත වික්‍රමතුංග ගැන සමාව ඉල්ලනවද? රවිරාජ් ගැන සමාව ඉල්ලනවද? සිවරාම් ගැන අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරලා තියෙනවා. අපි තොරතුරු ලබා ගැනීමට නීති අයිතිය දීලා තියෙනවා. ස්වාධීන කොමිෂන් ගණනාවක් පත් කරලා තියෙනවා. විගණකාදී කාර්යාලය ඇති කරලා තියෙනවා. අතුරුදහන් නුවන් වෙනුවෙන් කාර්යාලයක් ඇති කරලා තියෙනවා. වන්දි පූර්ණ කාර්යාලය ඇති කරලා තියෙනවා. මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් අපි ඇති කරලා තියෙනවා. ඒ නිසාද විවේචනය කරන්න පුළුවන්. කෑ ගහන්න පුළුවන්. ඉස්සරෝක කරා නම් මොකද්ද වෙන්නේ? සුදු වෑන් එකේ දාලා ගෙනියනවා. අද ඒක නැහැ. ඕක ඉතින් පෙන්නයි රූපවාහිනී එතරයි වෙන්නේ දැන් බලන්න හැමදාම මට මේ හැම නාලිකාවෙන් මට බයින කවුරු හරි සුදු වෑන් වලින් ගෙනිච්චද කවුරු හරි ජීවතුන් අතර නැද්ද කවුරු හරි ප්‍රශ්න කරන්න ගියාද ඒකක්වත් නැහැ මාධ්‍යෙන් බයිනෝ එක මාධ්‍යයකට ගහලා තියනවද පුච්චලා තියනවද පාරේ ගිහින් මගේ පඹයෝ පුච්චනවා මොකද්ද වෙලා තියෙන්නේ මුකුත් වෙලා නැහැ ඊළඟ දවසේට පඹය පුච්චනවා අන්න ඒකයි අපි ඇති කරලා තියෙන නිදහස රණාලිය ජලතර ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස යෝජනා ක්‍රමය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතයි අක්කර 8ක භූමි භාගයක පැතිර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වැයකින් මුදල රුපියල් බිලියන 1.6ක් පිහිනුම් තටාක කාය වර්ධන මධ්‍යස්ථාන ඇවිදීමේ මන්තිරුවක් ළමා උද්‍යානයක් වෙළඳ සංකීර්ණයක් සහ දිවා සුරක මධ්‍යස්ථානයක් මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවකින්ද මෙම නිවාස යෝජනා ක්‍රමය සමන්විතයි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා මේ එවැනි අදහස් කිහිපයක් ඒතුමා ඒ පැත්තේ ඉදිරිපත් වෙනක අපිට සරි වාසි ඉඳලා බලන්න අපිට හොඳයි ඒක ඒ දවස ඕපතරාම ඔහුගේ නම කිය කියා හිටියා ඔහු ගැන කතා කළා අද ඔහු කරපු දේවල් මිනිස්සු උර තරම් දන්නවා ඔහු මේ රටේ මේ මේ අදෙය පහල වෙච්ච කෙනෙක් නෙමෙයි ඔහුගේ ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම් රේකියා ඔහු ගැන කවුරුත් දන්නවනේ අපිට එහෙම කෙනෙක් නෙමෙයි අපිපත් කරන්නේ දැන් විමල් වීරවංශලා උදේගම්මන් පිරලා මහින්දානන්ද අලුත්ගම ගිහලා රෝහිත් අබේගුණ වර්ධනලා
නඩු පිට නඩු මරු බඩු ටික මේ බඩු ටික කියනවා රට ගොඩනගන්න පුළුවන් නී ගෝඨාභි රාජපක්ෂටලු අයි මහරජාණන්ට අයි අපච්චිට මේ විදිහට අපහාස කරන්නේ එතකොට ඕගොල්ලොත් එක්ක මහරජාණෝ අවුරුදු 10ක් මෙලට පාලනය කිරුවනි එතකොට මේ පාලනය කරපු පාලනේ කවුද ඊනකට ලොක්ක විදිහට හිටියේ ඕගොල්ලෝ කොම මෙහැව්වේ කවුද බැසිල් රාජපක්ෂණි ඊළඟට ඒක ඊළඟ පුරුක කවුද ගෝඨාභි රාජපක්ෂණි එතකොට මේ සෙට් එකමනේ රට අවුරුදු 10ක් පාලනය කිරුවේ එතකොට මහින්ද මහත්තයාට ඒ කියන්නේ බැරුණා කියන එක පිළිගන්නව නේද ඔබ නැවතත් දිවාපුවත් සමගින් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තුන්වන රන්දෝලි මහා පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ධනුෂ්ක බණ්ඩාරගෙන් ऐतिहासिक कंद उड़रट असल पेरहर मंगल्य आरंभ लातिबेन विष्णु नाथ पत्तिनी कतरगम शिवमहादेवाल पेरहरत मे पेरहर मंगल्य समग गमन करनवा मे पेरहर तिबिन सुविशेषत्व वैडिकरन्नट शिवमहादेवाल वल पेरहर एकतुकरन्ने अपूर्वत्याक श्रीलंका तिलक विहारे वस्नायक निलमेतुमन नमात्तेक नीतिज्ञ प्रियंत अमुनुगमेतुमन शिव महादेवालवल पेरहरट मे लंका तिलक विहारे तिबेन विष्णु महादेवालय पेरहरत्तेक तिबेन संबंधता अभी पहदिली करमु मानोर ऐतिहासिक सेंकडगल दलदा पेरहरे विष्णु देवालय पेरहर तेक्क लंका तिलक राजमहाविहारे विष्णु देवालय पेरहर बसनायक निलिमरया पेरहट संबंध वेनवा पिटिसर देवार निलिमकरेक विधियट ये अणु पेरहरे विष्णु महादेवालय परिवार देवालय अक्कीट लंका तिलक श्री महाविष्णु देवालय कटिकरण अनेकुद देवालय तुना तीन अत्र लंका तिलक विष्णु देवालय इं प्रधान तेनकिन ये देवालय पिटिसर देवालय पेरहर अक्कीट कटिकरण बौद्ध सह हिंदू व्यागमिक संकल्प देखम एकट मुसूनु ऐतिहासिक विहारस्थान श्रीलंका तिलक विहारस्थान ऐटेन सवनक्रस सजीवी पोदा विकाश मे पुण्य भूमि सिट गिनेमट सीलु कटितु मेवन बिट सुदानम करलति बेन्ने वगेम तमाई ऐटेन एफएम पोदा विकाश्यात मेहा समगामीव मे विहारस्थाने सिट सिदु करन्नट मेवन बिट सीलु कटितु सुदानम कर हमाराई පළාත් කිහිපයකට තද සුලන් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගොඩබිම මෙන්ම මුහුදු ප්‍රදේශවලටද තද සුලන් ඇතිවිය හැකි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ පසුගිය 7 වනදා සිට මේ දක්වා තද සුලන් හේතුවෙන් නිවාස 2279 කට අර්ධ හානි සිදුව ඇති බවයි. විශේෂයෙන් අනාරක්ෂිත ගස් පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම මධ්‍යස්ථානයේ ජනතාවට අවධාරණය කරනවා. අද දිනේදී වයඹ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගයේ 50 කිලෝමීටර 50 සිට 60 දක්වාද උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණමලේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ 50 කිලෝමීටර 40 සිට 50 දක්වාද ශනිකව ඉහළ යන්නේ හැකියාවක් පවතිනවා. අද දිනේ දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. අන්නාරම යාපනය ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි බලාපොරොත්තු වෙනවා. එවැගේම ඌව පළාතේ ස්ථාන ස්වල්පයක දවස් දෙකකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක් අද වර්ෂාපතනයන්ද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. අකුරු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. පසුගියදී 7 වෙනිදා සිට මේ වෙනතුරු ඇති වුණු මෙම තද සුළං සහිත තත්ත්වය සමගම ගස් අතු කඩා වැටීම් හේතුවෙන් මුළු නිවාස ප්‍රමාණය වශයෙන් ගත්තාම නිවාස 2279 ක අර්ධ හානි වාර්තා වෙලා තිබෙනවා. මේ සඳහා වන්දි ගෙවීම කටයුතු තක්සේරු කිරීමෙන් පසු අඛණ්ඩවම සිදු කරන ආපදා ක්‍රමකරණ අමාත්‍යාංශ මගින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩව මූල්‍යමය ප්‍රතිපාදනය යොමු කළ තිනේ අවශ්‍ය පරිදි ඉදිරි ගෙවීම් සහ වන්දි ගෙවීම කටයුතු වෙනුවෙන් මෙම නිවාස හානි වෙනුවෙන් ප්‍රථමයෙන්ම මෙම ජනතාවගෙන් අපිල්ලා සිටිනවා යම් හානියක් ඇද්දම්
ग्राम निर्धारित हमबेन एम हमे वहाम विशेष में क्रियावली आरंभ वेनो मीट अमतर पावती वैसी सहित तत्व समगम वैसी बलापुरत्वेनो मध्यम पलात एक सबरगम भाषनाहिर पलात वायंब पलात गाल मात्र दिस्ट्रिक्ट कालगन विद्या पात्र वैसी बलापुरत्वेनो मेम मध्यम पलाते वैसी सहित तत्व समगम लक्षपान जलाशय वांदर दिखा गलती बेनो मेम जलय कैलनी गंगर तमय यमुवेन्न मे पी बंद कैलनी गंग अवट जनता अवधानी सिटी मीतामेन विशेष गंग भाविता की मे पी बंद दरी अवधानी पशु इन के आपदा मिलाकर मध्यस्थान इलासिटो एक हत दुर्क पैसी हतर पुरा व्युर्त गलती जनता विमुक्ति पेरमुन लबन दहाटवन दातिक जन बलवेगे नमीन पैत्मट नियमित रलिय पेलीबंद धनवत्मे पूर्वकट केसियां पेरीसा गिनीतबाति बेनवा अंबलांतोट नगरे पालम आसन्ने प्रदर्शनीय करतिबू मेम पूर्वट ये रात्रि केसियां पेरीसा गिनीतबाति बवाई वार्तावान्नि जनता विमुक्ति पेरमुन लबन दहाटवन दा गोल्फेस पिटियेदी पैत्मट नियमित रलिय संबंधेन जनताव धनवत्म संदहा मेम पूर्व सविकरतिबुना सिद्धिय संबंधेन अंबलांतोट पोलिसिय मेवन विट परीक्षण आरंभ करतिबेनवा දෙදහස් පහ වසරෙන් පසු කිසිදු නායකයෙකු බිහි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපෝසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොදුජන පෙරමුණට මෙවන විට සිදුව තිබෙන්නේ දේශපාලන අධ්‍යක්ෂ නොමැති අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බවට ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. चांदिका मेदी अतम महिंद राजपक्ष नायक दुन दीरजिया www.itnnews.lk